සුබ දවසක් කියලා පිළිගන්නවා ඊ ක්ලාස්රූම් එකත් එක්ක එකතු වෙලා ඉන්න ඕගොල්ලෝ හැම දිනවම. අද මම කතා කරන්න යන්නේ ඕගොල්ලෝ ඉමේජ් එකක් එඩිට් කරනකොට හරි නැත්නම් ඉමේජ් එකක් රීටචින් කරනකොට හරි ඒ ඉමේජ් එකේ ලිප්ස් වල කලර් එක වෙනස් කරගන්න ලේසි විදිහක් ගැන. අපි වීඩියෝ එකට ගිහිල්ලා බලමු. Hold up. කලින්ම ෆොටෝෂොප් එක ඕපන් කරගෙන ඒකට ඕගොල්ලොන්ගේ ඉමේජ් එක මේ වගේ ප්ලේස් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි කලින්ම කරන්න ඕනේ මේකට හරියන බ්‍රෂ් එකක් තෝරගන්න එක. ඒකට ඕගොල්ලන්ට ටූල් බාර් එකේ බ්‍රෂ් පැලට් එකට ගිහිල්ලා මෙතනින් ඕගොල්ලන්ට මේ බ්‍රෂ් වල සොෆ්ට් රවුන් කියන බ්‍රෂ් එකක් තෝරගන්න පුළුවන්. ඒකේ හාඩ්නස් එක බිඳුවක් තියෙන්න ඕනේ. ඒ වගේම සයිස් එක ඕගොල්ලන්ට ඉමේජ් එකේ හැටියට ගැලපෙන ගන්න හදාගන්න. ඒ වගේම මේ බ්‍රෂ් එකේ ඔපෙසිටි එකයි ෆ්ලෝ එකයි දෙකම 100%ක් තියෙන්න ඕනේ. ඊට පස්සේ අපි ඕගොල්ලන්ගේ ඉමේජ් එක ගන්න zoom කරගෙන මෙතන මේ foreground and background colors තියෙනවා. ඒ දෙක default colors වෙන්න ඕනේ. black and white තියෙන්න ඕනේ. එහෙම වෙලා තිබ්බ නැත්නම් වෙනස් පාටක් තිබ්බනම් මේ මෙතන පොඩි icon එකක් තියෙනවා. ඒක click කරපුවාම black and white default colors වලට මාරු වෙනවා. ඊට පස්සේ මේ palette එකට පල්ලෙහෙන් තියෙනවා quick mask mode එක. ඒක ඔයගොල්ලන්ට ක්ලික් කරලා ඔන් කරගන්න පුළුවන්. එතකොට ඔයගොල්ලන්ට පේනවා මෙතන රතු පාට වගේ වුණා. එහෙම නැත්නම් කීබෝඩ් එකේ Q අකුර ප්‍රෙස් කරපුවාම ඒ මොඩ් එක ඔන් වෙනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ මේ ලිප්ස් වල ගානට මේ වගේ බ්‍රෂ් එකකින් ඇඳගන්න එක. මේ වගේ ගානට මුළු ලිප්ස් මේ ඔක්කොම ටික ෆිල් වෙන විදිහට ගානට ඇඳගන්න ඕනේ. අපි ඇඳගෙන කතා කරමු ඊටරට. හරි, අපි දැන් මේ වගේ ලිප්ස් එක ගන්නට මේ බ්‍රෂ් එකෙන් පාට කරගෙන ඉවරයි. දැන් අපි මේ ක්වික් මාස් මොඩ් එකෙන් අයින් වෙන්න ඕනේ. ඒකට මේ අයිකන් එක ක්ලික් කරලා අයින් වෙන්නත් පුළුවන්. නැත්නම් කීබෝඩ් එකේ Q අකුර ක්ලික් කරලා අයින් වෙන්නත් පුළුවන්. දැන් ඔයගොල්ලන්ට පේනවා මේ ලිප්ස් ටික ගන්නට සිලෙක්ෂන් එකක් කරලා තියෙනවා. ඒ වගේම මේ එලියට් සිලෙක්ෂන් එකක් තියෙනවා. ඉතින් අපි මේ සිලෙක්ෂන් එක අයින් කරගන්න ඕනේ. ඒකට සිලෙක්ට් එකේ ඉන්වර්ස් කියන එක ඔබලා අයින් කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් කීබෝඩ් එකේ shift එකයි control එකයි i එකයි ඔබලත් ඒ selection එක අපිට අයින් කරගන්න පුළුවන්. හරි, දැන් අපිට මේ ගාන්ට ලිප්ස් එකට selection එක වැටලා තියෙනවා. ඊළඟට අපි කරන්න ඕනේ මෙතන මේ adjustment layers වල ගිහිල්ලා solid color කියන adjustment එක ඒකට දාගන්න ඕනේ. ඔයගොල්ලන්ට පේනවා මේ වගේ color එකක් වැටෙනවා. ඊට පස්සේ මම මේ රතු පාට වගේ දාගෙන ඒක ඕකේ කරගන්නවා. ඔයගොල්ලන්ට පේනවා මෙතෙන්ට ඒක ඇඩ් වෙලා තියෙනවා. ඊට පස්සේ බ්ලෙන්ඩින් මෝඩ් එක වෙනස් කරලා බලනවා ඩාගන් වලට. මෙතන ගොඩක් තද ගතියක් තියෙනවා ඔයගොල්ලන්ට පේනවා ඇති. ඉතින් අපි ඒක ඔපෙසිටි එක 100%ක් වගේ අඩු කරගන්නවා. ඔයගොල්ලන් දැන් පේනවා මේ ලිප්ස් වලට කලර් එකක් ඇඩ් වුණා. කලින් තිබ්බේ මේ වගේ කලර් එකක්. දැන් මේ වගේ රතු පාටක් ඇඩ් වෙලා තියෙනවා. ඉතින් අපිට ඊළඟට පුළුවන් මේකේ බ්‍රයිට්නස් කන්ට්‍රාස්ට් පොඩ්ඩක් එඩිට් කරගන්න. ඊට කලින් ඕගොල්ලන්ට වෙන පාටක් දාන්න ඕන නම් ඕගොල්ලන්ට කැමති පාටක් මේ ලේයර්ස් පැනල් එකට ගිහිල්ලා සොලිඩ් කලර් කියන එක ක්ලික් කරලා මේ වගේ චේන්ජ් කරගන්න පුළුවන්. මම දැනට රතු පාට තියා ගන්නවා. ඊට පස්සේ අපි ආයේ ඇඩ්ජස්ට්මන්ට් ලේයර්ස් වලට ගිහිල්ලා එතන බ්‍රයිට්නස් ඇන් කන්ට්‍රාස්ට් එක කියන ඇඩ්ජස්ට්මන්ට් ලේයර් එක දෙනවා. ඊට පස්සේ ඕගොල්ලන්ට පේනවා මෙතෙන් මේක ඇඩ් වෙලා තියෙනවා. ඊට පස්සේ අපි මෙතන මේ දාලා තියෙන ලිප්ස් එකේ ලේයර් මාස්ක් එක මේ උඩ බ්‍රයිට්නස් ඇන් කන්ට්‍රාස්ට් එකේ ලේයර් මාස්ක් එකට කොපි කරගන්න ඕනේ. ඒකට ඕගොල්ලෝ මේ ලේයර් මාස්ක් එක ක්ලික් කරලා ඕල්ට් එකත් එක්ක ඇදගෙන ගිහිල්ලා මේ උඩට දාන්න ඕනේ. එතකොට රීප්ලේස් ද ලේයර් මාස්ක් කියලා එනවා. ඒක යස් කරන්න ඕනේ. එතකොට මෙතෙන්ට සිලෙක්ෂන් එක වැටුණා. දැන් ඕගොල්ලන්ට මේක ඩබල් ක්ලික් කරලා මේකේ බ්‍රයිට්නස් ඕගොල්ලන්ට කැමති විදියට හදා ගන්න පුළුවන්. ඒ වගේම කන්ට්‍රාස්ට් ඕගොල්ලන්ට කැමති විදියට ඇඩ්ජස්ට් කරලා මේ වගේ කලර් එකක් දා ගන්න පුළුවන්. දැන් ඕගොල්ලන්ට පේනවා කලින් රූපේ තිබ්බ විදිහයි ඊට පස්සේ අපි කලර් එකක් දැම්මට පස්සේ තියෙන විදිහේ වෙනස. ඉතින් ඕගොල්ලොත් ඉමේජ් එකක් එඩිට් කරනකොට හරි රීටච් කරනකොට හරි
මේ වගේ ලිප්ස් එක කලර් එක ඔයගලන්ට ඊකම ඉක්මනින් චේන්ජ් කරගන්න පුළුවන් මේ මෙතඩ් එක අනුගමනය කරොත්. ඉතින් අද වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න, ෂෙයා කරන්න, subscribe කරන්න, ඒ වගේම bell notification icon එක click කරොත් තමයි අලුත්ම වීඩියෝ එකක් දැම්මොත් ඒ වීඩියෝ එක ඔයගොල්ලෝ ළඟටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් අලුත්ම වීඩියෝ එකකින් ඔයගොල්ලෝ හම් වෙනකම් ඔයගලන්ට සුබ දවසක්.